මේක තියෙන හැන්ලි සහිත දණ්ඩේ බ්‍රමණ වස්තු කුණ හතරක් කියලා කියනවා. අක්ෂය ඇතිවන ඝර්ෂණ බල නොසලකා හැර බහරේ දෙකක නියත වේගයෙන් ඉහළට ඔසවා ගැනීමට හැන්ලි මත එහි බාහුවට ලම්බකව වෘතපති ස්පර්ශය ලෙස එදී යුතු අම්බලයේ කියන කියලා අහනවා. අපි ඒක ද්විමන් දර්ශනයක් අරමුකෝ. මේ තමයි අපේ අක්ෂ දණ්ඩ. අක්ෂ දණ්ඩේ අපේ වාලිය ඉල්ල තියෙනවා. ඉතින් කියනවා නිව්ටන් අට සියයක්. තන්තු ඇතීටි. ඊට පස්සේ මෙයාගේ එක්සෙල් එක තියෙන මෙහෙම හයි කරලා තියෙන්නේ. ඒකෙන් අපි බලයක් හදනවා F කියලා. මොකද මේක මේ අතර කරකිනවා. කරකින කෝණික තෝරන්නේ N pi කියලා ගමු. වේගය තෝරන්නේ A. ඒතකොට නියත වේගෙල් යන්නේ. නියත වේගෙන් යනවා නියත ප්‍රවේගෙන් යනවා. නියත වේගෙන් යනවා නම් තෝරන්නේ බිංදුවයි. alpha කියන්නේ A බිඳි මාර්ගනේ. A බිංදුව නම් alpha බිංදුවයි. කෝණික තෝරන්නේ බිංදුවයි. එහෙනම් නිකම් මේක ඌර්ණ ගානක් වගේ තියෙන්නේ. අපි එහෙනම් මොකද කරන්නේ? නියත වර්ණය යනවා නම් t වලගේ 800ක් වෙනවා. ඒ s1 n මෙදැම්මොත් පල්ලෙ t ඍණ 800 සමාන 0යි. ඒ තුනක් නැහැනේ. ඉතින් තන්තු යත්තේ 800. නියත බලෙන් යනකොට බල ප්‍රවණතාවය වගේ තමයි. එහෙනම් අපි කප්පිට දාන ටෝ සමානයි i alpha. alpha 0යි. ටෝ කියන්නේ මේ අතර ගුණනේ f වැඩි කිරීම r කියන්නේ තුන දෙවිර 40යි. දශම 4යි. අරේ මේ පුංචි තැටි අරේ දෙවිර 5යි. ඒක f වැඩි කරන්න ඕනේ දශම 4 මීටර වලින්. ඍණ t වැඩි කරන්න ඕනේ සෙන්ටිමීටර 5යි. බිංදුවයි 5 සමානයි i මොකක් වුණත් alpha බිංදුවයි. අන්න අපි t 800 කියලා ගන්න නිසා f වැඩි කිරීම දශම 4 සමානයි t කියන්නේ 800 වැඩි කිරීම දශම 0.5. 0.5. අන්න f ලාගේ අන්න ඔක තමයි හැන්ලි මත ලම්බකෝ නැත්නම් උත්පදේ ස්පර්ශකයක් ලෙස ඉදී යුතු අවම් බලය. ලම්බන බලය කීයද කියලා. 800 වැඩි කරනවා දශම 0.5 න් වේදනව දශම 4. 100 නිව්ටන්. නිව්ටන් 100ක් කියලා. නිව්ටන් 100ක් වගේ පොඩි බලයකින් අපිට මේ දබරේ කියන උපක්‍රමය මේක දබරේ වෙනකම මතක නම මේ පස් බාල් 2 කිලෝ කිලෝ 80ක් බල පස් බාල් 2 කියන්නේ කිලෝ 80ක් බල මනුස්සයෙක් කියලා හිතන්නකො නිව්ටන් 100ක් කියන්නේ පොඩි බලයක්. මගින් ඔටොරොස් දෙහැකි. මේක අපිට පහසු ක්‍රමයක් කියලා අපිට දැන් පැහැදිලි. ඉස්සර මිනිස්සු වැඩ පහසු කරගන්න පාවිච්චි කරපු උපක්‍රම තමයි මේවා. අක්ෂය මගින් දශම 2 වන ඊළඟ ගැල්ල අක්ෂය මගින් දශම 2යි නිව්ටන් මීටර ඝර්ෂණ ව්‍යවර්තනයක් ඇති වේ නම් බහරේ දශම 5ක ත්වරණය නිහලට ගයද ගැනීමට එළෙම තේරිය යුතු අවම් බලය අනෝ ඔය විදිහට බලය වන් කියනවා. ඒතර මොකද කරන්නේ අපි? අපිට එක්ක අලුත් රූපයක් ඇඳලා යන්න පුළුවන්. ඒතර අපි ඇඳ කොහොමද දෙන්නේ? මේ තමයි අපේ අක්ෂ දණ්ඩ. මේ අපේ පස් බාල්දි. පස් බාල්දි බර එනවා නිව්ටන් 800ක්. ත්වරණය පැහැදිලිවම කියනවා දශම 5ක්ලු. දශම පහක තෝරන්නේ යනවා. අන්න දශම පහයි නේද කියලා තෝරන්නේ තුන්නේ. ඔව් තෝරන්නේ දශම පහකින් යනවා. ඒතර හැන්ඩ්ලේ මත එදී තු බලේ F 1 කියලා ගමුකෝ. ඒතර මේකේ අරය දශම 4 සෙන්ටිමීටර. ඒතර මේ සිම්පල් R1 කියලා සෙන්ටිමීටර 5. සෙන්ටිමීටර 5 කියන්නේ 0.5 මීටර. මෙතන මීටර නෙමෙයි. දැන් අන්න මේකේ ඝර්ෂණයක් ඇති වෙනවා. දැන් මේව කරකවන්නේ අපි දක්ෂිණාවත ඝර්ෂණ ව්‍යවර්තනයේ අනිත් පැත්තට ඒක ටෝ ඩෑෂ් කියලා ගන්න පුළුවන්. කොච්චරද කියන්නේ ඝර්ෂණ ව්‍යවර්තනේ 0.2 නිව්ටන් මීටර. ඝර්ෂණය කියන්නේ ඔය එක්සෙල් වලින් එන එකක්. ඒක 0.2 නිව්ටන් මීටර ලොකු එකක්. 0.2 නිව්ටන් මීටර ඝර්ෂණ ව්‍යවර්තනයක් කියනවා. හරි. දැන් මොකෝ කරන්නේ අපි? මුලින්ම මෙයාගේ ආතතී T හොයා ගන්න ඕනේ. අපි එහෙනම් බාල්දියට කිනුවට 80ට S1 මේ උඩට දානවා. දැන් මම මොකෝ වෙන්නේ? ඉහළට එනවා T ඍණ 800 සමානයි N කියන්නේ 80යි ස්වර්ණය 0.5යි. ගන්න T වල ගේනවා මෙතන ගණන් 40යි 800 40. ඊවලගේ නිව්ටන් 840යි. ඊට පස්සේ අපි දානවා තෝ සමානයි ඇල්ෆා කප්පිට මේ තැටියට. තෝ සමානයි ඇල්ෆා. තෝ කියන්නේ මොකද්ද? භ්‍රමණ අක්ෂය වටා ඝූර්ණය. භ්‍රමණ අක්ෂය වටා ඝූර්ණය නෝ F1 වැඩි කිරීම R 0.4. ප්‍රතිවිරුද්ධ ඝූර්ණ දෙකක් තියෙනවා. T වලින් එනවා T වැඩි කිරීම 0.5. ඊළඟ ඝර්ෂණ ව්‍යවර්තනයක් කියනවා. ඒක නම් ආයි වැඩි කරන්න දෙයක් නැහැ. ව්‍යවර්තනයක් නේ තියෙන්නේ. 0.2 කියලා අපිට ඒකට කියනවා. 0.2 කියලා කියනවා. මේ 0.2 සමාන i කියන වස්තු ගුණය i වලගේ 4ක් කොයි මම මතක. ඔව් 4 kg වර්ගයේ. එන්න එහෙනම් 0.4ක් 0.4ක් වෙනවා. ඇල්ෆා කියන්නේ කවුද? a බෙදීම r. දැන් ආරච කරමු. F1 වෙන්න ඕනගේ වැඩි කිරීම 0.4. t කියන්නේ 840. වැඩි කිරීම 0.5. ඍණ 0.2 සමානයි 4. a කියන්නේ 0.5යි. R කියන්නේ අන්න කවුද ගන්නේ array එක. ඒතකොට අපි මෙන්න මේ array ගන්න ඕනේ. මොකද මේ අක්ෂ දණ්ඩේ array. ඇයි එයාගේ කෝණික තෝරණේ ඉන්නේ අපි ස්පර්ශ තෝරණේ ඉන්නේ දන්නේ. ඉහළට ස්පර්ශ තෝරණේ කියලා දන්නේ. ඉහළට එන්නේ ස්පර්ශ තෝරණේ a කියලා දන්නේ.
මෙන්න මේ බාල්දිය. බාල්දිය කියලා තියෙන්නේ තැටි. හරි. එන්න නැත්නම් දණ්ඩේ. ඒ බාල්දිය රේඛිත වන්නේ තමයි දශම පහ. එහෙනම් එතන ස්පර්ශිත වන්නේ තමයි දශම පහ. ඒතර ඇල්ෆා වෙන්නේ ඒ බිඩිමා. ඒතර ඇල්ෆා වෙනකොට ඒ බෙදන්න ඕන array කියලා කියන්නේ R1 වලින්. එහෙනම් ගන්න දශම සෙන්ටිමීටර 0.5 බෙදන්න ඕන. මොනවා තමයි බෙදගන්න පොයින්ට් එක. සෙන්ටිමීටර 5 බෙදන්න යා. ඒකනේ 0.05. දැන් අපි නොදන්න පද F1 විතරයි. F1 නේ මොනවද වැඩි කොට. හතර වැඩි කිරීම දශම පහ බෙදීම දශම 0.5. එතකොට අපිට එනවා 40ක් ධන දශම දෙක ධන 840 වැඩි කිරීම දශම 0.5. එතකොට අපිට එනවා 82 දශම 5ක් ඒක වෙනවා දශම 4යි. අපිට එනවා 205 දශම 5. 205 දශම 5ක් නිව්ටන්. එහෙනම් ගන්න මේ තුවරණ දශම 5ක තුවරණෙන් ගන්න 205 දශම 5ක බලයක් තිබුණොත් වැඩේ හරි. අංක 3 දී කියන විහෙත ඝර්ෂණයේ ඇති අවස්ථාවක කැනලේ වෘත්ත පථයේ ස්පර්ශකව නියුරෝ 280ක් යතුනවලු. එතකොට ඉහළ ගමන් ගන්න තුවරණ A හරන. දැන් අන්න අර ගානමයි එන්නේ මේ විදිහ තමයි. ඒ වලගේ අපි දන්නේ නැහැ කියලා හිතලා හදනවා. එතකොට කොහොමද එන්නේ? මෙතන නිව්ටන් 800යි ආදිතී ටී මෙතන ආදිතී. අපි මෙතන යොදලා බලය 280ක් කියලා කියනවා. තුන ඝර්ෂණයේ තියෙති වෙනවා දශම දෙක. පොඩේ සංගිල් දශම දෙක. මෙයා කියන්නේ ඒ කියලා ගමු. එතකොට මෙයා ඇල්ෆා වෙන්නේ ඒ බෙදීම R. R කියන්නේ R1 ළඟේ මෙන්න මේ පොඩි කප්පිය ආරේ. කප්පිය නෙවෙයි විතර නැත්නම් බැලුව දණ්ඩේ ආරේ. හරි ඒ බෙදීම R ළඟේ. දැන් අපි මේක ලියමු. නිරු 280 කියලා උඩ බලමු. ඔව් 280. අපි බලමු එහෙනම්. මුලින්ම අපි උසමනේ මේ දාන 880ට. දැන් මම මොකද වෙන්නේ? T ඍණ 8 800 T ඍණ 8800 නේ. T ඍණ 800 සමාන n කියන්නේ කිලෝ 80යි තුරනේ. අන T වලට එක සමීකරණයක් කියනවා. ඊට පස්සේ අපි තව සමීකරණයක් දාන උතරින් උතර T එක කියනවා. උතර අපි tau සමාන l දානවා. එතකොට tau කියන්නේ 280 වැඩි කිරීම දශම හතර. මතකයිනේ දණ්ඩේ ආරේ ගන්න දශම හතර වින දශම දෙක වින t වාරයක් r. r කියන්නේ කවුද? සෙන්ටිමීටර 5. 0.05. ඔන්න ගුණ ටික. මේ පැතරෙන ගුණ මේ දණ්ඩේ බර මේ බලෙන් එන ගුණනේ. විකර්ෂණ ව්‍යවර්තනෙන් එන එක ගත්තා. t වලින් එන ගුණනේ තනි පැතරේ ඉන්නේ. t වලින් එන 0.05. සමානයි අවශ්‍ය ගුණනේ 4යි. α කියන්නේ a බෙදීම r. r කියන්නේ සෙන්ටිමීටර 5 ගන්න. ලෝ ඉදීමයි. දැන් අපි t ටච් කරමු. අර අපි 280 දශම 5 වැඩි කරාම කීයද? 280 වැඩි කිරීම දශම 4 112යි. ඒකෙන් අඩු කරනවා දශම 2ක්. ඒතර 111 දශම 8යි. 111 දශම 8. ඊන t කියන්නේ අපි ගත්තොත් 800 ධන 80යි a වැඩි කිරීම දශම 0.5. දැන් t යොක්ත කරවන්නේ 800 ධන 80යි ඒ 80යි ඒ නේද? 0.5 කියලා දැච් කරා. සමානයි 4යි බෙදීම 0.5. විතර බලමු 4 බෙදනවා 0.5 ගණන් විතර වයි 80යි ඒ නේද? විතර 80යි ඒ කියන දේ. මම කරේ 4 බෙදුවා 0.5 විතර 80යි ඒ කියලා ආවා. වැඩි කරමු. 111.8 දශම 8 ඍණ 0.5 වැඩි කරන 80. 80 වැඩි කිරීම 0.5 එනවා 4ක්. ධන 80 වැඩි කිරීම දශම 1.5 80යි. ආ මෙතන 800යි. ඔන්නතර 800 එන්නේ මෙතන 800. මෙතන 40ක් එනවා. 800 දෙන්නේ මෙතනින් එනවා 4යි. ඒ සන් මෙතන 800 නිසා 40 4යි. ඒක තුළ රින් ලකුණක් එනවා නේ. පරිසර සුළු ගන්නවා නම් මෙතන රින් ලකුණක් එනවා. සමානයි 80යි ඒ. දැන් මෙතන 40ක් අඩු කරනවා 111 දශම 111 දශම 8 අඩු කරනවා 40ට. එතකොට එනවා 71 දශම 8 සමානයි මෙතන 4 ගත්තාම 84 දශම 84 ඒ.
ನೀವು ಲಾಗಿನೋ ಹಸು ಹತ್ರ ಬಿದ್ದು ಬಿದ್ದು ಅಟೈ ಪಹಾ ಅಟೈ ಪಹಾಯ್ ಪಹಕ್ಕು ಏನು ಗತಿ ಏನು ಮಿಸ್ಲಿ ದಿಗ್ಗ ತೋರಿ ಅಪ್ಪ ಹಾಗೆ ದೋರಣಿನೇ ಇದೆ ನನಗೆ ದೋರಣಿಗೆ ಏನು ಹೋಗುತ್ತಮ್ಮ ಇಲ್ಲಿ ಏನೋ ಎದುರು ಬಾರಿ ಇರುವಂಗನ್ನ ತೋರಣೆ ಸ್ವಾಯ್ ತೋರಣೆ ಕಿದ ಬಿಡಾವೆ ದಶಮ ಅಟೈ ಪಹಾಯ್ ಪಹಕ್ಕೋದಿ ಸರಿ